नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। වැඩිහිටි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. අපිට අද සාකච්ඡා කරගෙන යන්න තියෙන්නේ 14 වෙනි ණය ක්‍රමය. ස්වාමීන් වහන්සේ 14 වෙනි ණය ක්‍රමයේදී එතකොට ඒකේ මාතෘකාව තමයි විප්පයුත්තේන සංඝහිතං අසංඝහිතං කියන එක. අපි ඒකේ අර්ථ යෝජනා බලමු. අපි සටහනට ගිහිල්ලා ඒකේ එතකොට කියනවා විප්පයුත්තේන විප්‍රයුක්ත වන ධර්මයන් සමග සංඝහිතං කෙතෙක් ස්කන්ධ ආයතන ධාතුන් කරණ කොටගෙන සංග්‍රහ කරන ලද්දේද මෙතෙක් ස්කන්ධ ආයතන ධාතුන් මෙතන මේ කරණ කොටගෙන කියලා ඉන්න ඕන. ධාතුන් කරණ කොටගෙන එතකොට මෙපමණක් ස්කන්ධ ආයතන ධාතුන් කරණ කොට සංග්‍රහ කරන ලදී. එතකොට ඊට පස්සේ අසංගහිතං එකේ තියෙනවා කෙතෙක් ස්කන්ධ ආයතන ධාතුන් කරණ කොටගෙන සංග්‍රහ නොකරන ලද්දේ දෙයත් මෙපමණක් ස්කන්ධ ආයතන ධාතුන් කරණ කොට සංග්‍රහ නොකරන ලදී කියන අදහස මෙතන එනවා. එතන සානංශයතර ගත්තාම විප්පයුක්තේන කියන පදයෙන් පරමාර්ථ ධර්මයන් හා සමග විප්‍රයුක්ත වන කතෘ පදයක් අදහස් කෙරේ. විප්‍රයුක්තේන කියන අදහස් කරන්නේ ඒ කතෘ පදයක් පරමාර්ථ ධර්මයන් එක විප්‍රයුක්ත වෙන කතෘ පදයක් තමයි දක්වන්නේ. උදාහරණයක් දක්වනවා රූපක්ඛන්දේන. ඒ තේරුම තමයි රූපක්ඛන්දය හා සමග විප්‍රයුක්ත වන කියන එක. ඊට පස්සේ සංඝහිතං යන පදයෙන් දේශනා පදයේ සමග විප්‍රයුක්ත වූ ධර්මයන් සංග්‍රහිත වන ස්කන්ධ ආයතන සහ ධාතු කෙතෙක්දයි උච්චා විසර්ජනය කළ යුතු බව දැක්වේ. එතකොට මේ සංඝහිතං කියන එකෙන් මේ විප්‍රයුක්ත වෙන ධර්මයන් සංග්‍රහිත වන ස්කන්ධ ආයතන ධාතුන් කොච්චරක් තියෙනවද කියලා ඒක උච්චාවක් කරන්න ඕන, ඊළඟට විසර්ජනයක් කරන්න ඕන. ඒක දක්වනවා. ඊට පස්සේ අසංඝහිතං කියන එකෙන් දක්වනවා මේ දේශනා පදයක විප්‍රයුක්ත වෙච්ච ධර්මයන් අසංග්‍රහිත වන ස්කන්ධ ආයතන ධාතු කොපමණක් දෙයි උච්චා විසර්ජනය කළ යුතු බව දක්වනවා කියලා කියනවා. ඒතර ඔය අදහස් තමයි මෙතන තියෙන්නේ. මෙතනත් අපි මේක මේකේ වාක්‍ය විග්‍රහ කරන මේ සටහනේ පෙන්වන එක හිමීට කියව ගන්න එක එච්චර අපහසුයක් නැහැ. මේ විශේෂයෙන් එක පැහැදිලි කරන්න දෙයක් නැහැ. අපි කලින් කරපු අය වගේ මේ නිසා අපි ඒකේ පාලියට ගිහිල්ලා ඒ පාලියත් එක්ක අපි ස්වරූපාර්ථ යොදා ගන්න යමු. ඉතින් මේක එච්චර අපහසු දෙයක් නෙමෙයි. ටික කරපුවට සාපේක්ෂව අපි අන්තිම නයිට්‍රමිනි නේද? එතකොට එතන පළවෙනියට තියෙන රූපක්ඛන්දේන කියන පදය විප්පයුත්තේන සංඝහිත අසංඝහිත පද නිද්දේශෝ. රූපක්ඛන්දේන යේ ධම්මා විප්පයුත්තා තේ ධම්මා කතිහි කන්දේහි කතිහි ආයතනෙහි කතිහි ධාතුහි සංඝහිතා තේ ධම්මා චතුහි කන්දේහි ද්වි ආයතනෙහි අට්ඨහි ධාතුහි සංඝහිතා කතිහි අසංඝහිතා ඒකේන කන්දේන දස ආයතනෙහි දසහි ධාතුහි අසංඝහිතා. මේ විදිහට තමයි එන්නේ. රූපක්ඛන්දේන කියලා කියවෙන් පස්සේ ඒක පහසු වෙන ස්වරූපාර්ථය වෙන්නේ මොකද්ද? රූප 20ට තමයි ගන්නෙ. රූපක්ඛන්දේන යේ ධම්මා විප්පයුත්තා. रूपक्खंडेन ये धम्मा विप्रयुक्ता කියලා මෙතනට ගත්තහම එතන රූපස්කන්ධයන ඒ ධම්මා විප්‍රයුක්තා වෙන්නේ මොනවද? රූපස්කන්ධයත් එක්ක නාමස්කන්ධ හතර. නාමස්කන්ධ හතර තමයි විප්‍රයුක්ත වෙන්නේ. ඊට පස්සේ අහනවා ප්‍රශ්නේ තේ ධම්මා කතිහි කන්දේහි කතිය ආයතනෙහි කතිය ධාතුයි සංගහිතා. මේ ධර්මයන් ඛණ්ඩ ස්කන්ධ කොපමණක් කරන කොටගෙන ආයතන කොපමණක් කරන කොටගෙන ධාතු කොපමණක් කරන කොටගෙන සංග්‍රහිතද කියලා අහනවා. ඊට පස්සේ ඒකේ පිළිතුර දෙනවා කොහොමද? තේ ධම්මා चतुहि खंडेहि दिहायतनिहि अट्टहि धातुहि संगहिता ते धम्माय धर्मयन चतुहि खंडेहि स्कंध හතරක සංග්‍රහ වෙනවනේ මේ නාම ස්කන්ධ හතරනේ. එතකොට දැන් මේ තේ ධම්මා වෙන්නේ නේද? තේ ධම්මා වෙන්නේ. එතකොට මේ ටික චතුහි කන්දෙහි මොනවාද ස්කන්ධ හතර? වේදනා සංඥා සංඛාර ඊට පස්සේ විඥාන ඒ ස්කන්ධ හතරෙන් සංග්‍රහ වෙනවා. ඊට පස්සේ දීහ ආයතනී ආයතන දෙකකින් සංග්‍රහ වෙනවා මොනවද? මන ආයතනයයි ධම්ම ආයතනයයි. අට්ඨහි ධාතුයි කියලා කියනවා කොහොමද? සප්ත විඥාන ධාතු. එහෙමයි. සප්ත විඥාන ධාතු ඊට පස්සේ ධම්ම ධාතු වෙනවා. හරි. ඔය විදිහට තමයි තන සංග්‍රහිත වෙන්නේ. ඊට පස්සේ අසංග්‍රහිත අසංග්‍රහිත වෙන ටික අහනවා. ඒතර මේ නාමස්කන්ධ හතර අසංග්‍රහිත වෙන්නේ මොනවද? ඒ කියන කන්දේන රූපස්කන්ධයෙන්. ඊට පස්සේ දස ආයතනෙහි කියන්නේ ඕලාරික ආයතන 10න්. ඊට පස්සේ දසයි ධාතු කියලා කියන්නේ ඕලාරික ධාතු 10 රූපේ දෙන ධාතු 10. අන්න ඒ වගේ අසංග්‍රහිත වෙනවා කියලා කියනවා. හරි. එතකොට මෙතන අපි කරේ මේ පළවෙනි පදය මේකට සමාන පද ගත්තාම මෙතන පද 81ක් තියෙනවා කියලා කියනවා. අපි කීපයක් ඇහිඳගෙන යමු. ඊළඟ කාරණේ තමයි මෙතන මේ කියන පද ටික 8 වෙනි ණය ක්‍රමයට සමානයි. කියන්නේ 8 වෙනි ක්‍රමයට සමානයි. 8 වෙනි එකේ ආපු පද ටික තමයි එන්නේ. ඒකෙන් කීපයක් අරගෙන ඇහිඳගෙන යමු. රූපස්කන්ධය ඊට පස්සේ ඕලාරික ආයතන 10 ඕලාරික ධාතු 10 අපි මේකෙන් දෙකක් තුනක් අරගෙන හඳුනමු. රූපස්කන්ධය ඊට පස්සේ සක්කායතනේන මෙතනින් හඳුනන්නේ සක්කායතනේන කියන එක. හරි එන අයිසුනේ සක්කායතනේන. අවසරයි ස්වාමීන් වහන්සේ. සක්කායතනේන ये धम्मा विपयुक्ता ते धम्मा चतुहि खंडेहि द्विहायतनेहि अट्टहि धातुहि संगहिता कतिहि असंगहिता एकेन खंडेन दशायतनेहि दशहि धातुहि असंगहिता चक्कायतनेन चक्कायतने समग ये धम्मा यम धर्म केने इनम සිත් 89න් වේදනා චෛතසික 52ක් විප්‍රයුක්ත වේ. තේ ධම්මා ඒ නාම ස්කන්ධ සතර චතුහි කන්දේහි වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය විඥාන ස්කන්ධය යන ස්කන්ධ හතර කරණ කොටගෙනද දී ආයතනේහි මන ආයතනය ධම්මා ආයතනය යන ආයතන දෙක කරණ කොටගෙනද අට්ඨහි ධාතුහි සත්ත්ව විඥාන ධාතුවත් ධම්ම ධාතුවත් යන ධාතු අට කරණ කොටගෙනද සංගහිතා සංගෘහිත වේ. කතේහි අසංගහිතා කොපමණ ස්කන්ධ ආයතන ධාතු කරණ කොටගෙන අසංගහිතා අසංගෘහිත වෙද්ද ඒකේන කන්දේන එකක් හෝ රූපස්කන්ධේ කරණ කොටගෙනද දස ආයතනෙහි ඕලාරික ආයතන 10 කරණ කොටගෙනද දසහි ධාතුහි ඕලාරික රූපය දෙන ධාතු 10 කරණ කොටගෙනද අසංගහිතා අසංගෘහිත වෙද්ද. තව එකක් කියන්නේ මොකලින් පොට්ටබ්බ ආයතනය කවුදින් ආයතනය? අවසරයි සානන් සර්. පොට්ටබ්බායතනේන යේ ධම්මා විප්පයුත්තා තේ ධම්මා චතුහි කන්දේහි ද්විහ ආයතනේහි අට්ඨහි ධාතුහි असंगहिता कतिहि असंगहिता एकेन खंदेन दसहायतनेहि दसहि धातुहि असंगहिता पोट्टब्बायतनेन पोट्टब्बायतने उ पटवि तेजो वायुयन ए रूपयन समग नේද रूपयन समग रूप वेदनास्कंद संज्ञास्कंद संस्कारस्कंद विज्ञानस्कंद समग विपयुत विप्रयुतवेद ते धम्मा ए धर्मयो चतुहि कांदे अरक समग ඇවිල්ලා ये धम्मा එකට සමග කියන්න බෑ ඒ ධර්මය කියලා කියන්නේ වේදනා සංඥා සංස්කාර විඥාන සමග කියන්නේ නේද ඉස්සෙල්ලා මම හිතන්නේ පටලැවිලා දෙපැත්තදීම සමග කියලා කිව්වා නේද? පොට්ටබ්බා කියන සමග ඒ ධම්මා කියනකොට අර ටික නේද? සාමාන්‍ය එහෙම නේද? වෙන්න ඕන නේද? පොට්ටබ්බායතනයේ සමග නාමස්කන්ධ හතර විප්‍රේත. පොට්ටබ්බායතනයේ සමග නාමස්කන්ධ හතරනේ සනස විප්‍රේත වෙන්නේ. ඔව් ඔව්. එහෙමයි. අර දෙපැත්තේම සමග කියවට පස්සේ අපි ආයෙසොන් කියන්නේ මේ අපිට මන් දන්නේ ඇහුණ හැටිද? ඒ කියන්නේ මේ ඉන්ටර්නෙට් එකේ ප්‍රශ්න නිසා දන්නේ නැහැ. ඇහුනේ පොඩ්ඩක් පටලැවිලා. එහෙමයි සනස. पोट्टब्ब रूपय वेदनास्कंद संज्ञास्कंद संस्कारस्कंद विज्ञानस्कंद समग विपयुत पोट्टब्बायतन समग ये धम्मा विपयुत अर केन नामस्कंध हदर विपयुत वेद එහෙමනේ එහෙමයි සාන්ස් पोट्टब्बायतने समग ये धम्मा यम धर्म वेदनास्कंध संज्ञास्कंध संस्कारस्कंध विज्ञानस्कंध विपयुत विप्रयुत वेद ते धम्मा ये धर्मयो चतुहि कंदेहि नामस्कंध हतर करण कोटගෙනද दी आयतने ही मना आयतने धम्मा आयतने कर्ण कोटगिनद अट्टहि धातु ही सप्त विज्ञान धातु धम्म धातु कर्ण कोटगिनद असंगहिता असंगरोहितवेद संगहिता संगहिता ने संगहिता संगहिता संगरोहितवेद कतिहि असंगहिता कोपवणकिन असंगरोहितवेद एकेन खंदे हरिद අපි සංස ඒකේන කන්දේන එකක් වූ රූපස්කන්ධය කරන කොටගෙනද දස ආයතනෙහි ඕලාරික රූපායතන 10 කරන කොටගෙනද දසහි ධාතුෙහි ඕලාරික රූප ධාතු 10 කරන කොටගෙනද අසංගහිතා අසංග්‍රහිත වෙත් ඊට පස්සේ වේදනා කන්දේන කියන එක ඇහිඳිමු වේදනා කන්දේන කියන එක ඇහිඳිමු වේදනා ස්කන්ධය මේක විශේෂයෙන් කියලා දෙන්න දෙයක් නැහැ නේද අපි සාමාන්‍යයෙන් කරන්න පුළුවන් නේද මේ කවුද पांचती साल तो नहीं लग रहे वेदना खंडेन ये धम्मा विपयुक्ता ते धम्मा कति खंडेहि कति आयतनेहि कति धातुहि संगहिता ते धम्मा असंगतं खंडतो ठपेत्ता एकेन खंडेन एकादश आयतनेहि एकादशहि धातुहि संगहिता कतिहि असंगहिता ततोहि खंडेहि एकेन आयतनेन सप्तहि धातुहि असंगहिता वेदना खंडेन वेदनास्कंधे असमग ये धम्मा यम धर्मो रूपस्कंधे निर्वाणयतन धर्मयो विपयुत विप्रयुतवेत् ते धम्मा ए रूप विषयट निर्वाणयतन धर्मयो කතෙහි කන්දෙහි කොපමණ ස්කන්ධ කර්ම කොටගෙන කතෙහි ආයතනෙහි කොපමණ ආයතන කර්ම කොටගෙන කතෙහි ධාතුෙහි කොපමණ ධාතුන් කර්ම කොටගෙන සංග්‍රහිතා සංග්‍රහිත වේද්‍යය ඒ ධම්මා රූප 28 නිර්වාණයත් යන ධර්මයෝ असंगतं खंडतो तपेत्वा असंगतो निर्वाण धातु हर एकेन खंडेन एककु रूपस्कंधे कारण कोटගෙනද एकादश आयतनेहि ඕලාරික රූපය දෙන आयतन 10 ධම්මායතනයත් යන आयतन 10 ආයතන 11ක් කර්ම කොටගෙනද ඒකාදස ධාතුෙහි ඕලාරික නම්බරය අපේ ඇතම ඇහෙන්නේ නැහැ නේද කතෙහි අසංගලිතා කොපමණ ස්කන්ධ ආයතන ධාතු කර්ම කොටගෙන සංකලිත වෙන්නේ චතුර්හි ඛණ්ඩෙහි වේදනා සංඥා සංඛාර විඥාන කියන නාමස්කන්ධ සතර කර්ම කොටගෙනද ඒකේ නායතනේන तक्कु अनायतनय කර්ම කොටගෙනද සත්ත්ව ධාතුෙහි සත්ත්ව විඥාන ධාතුන් කර්ම කොටගෙනද අසංගලිතා අසංගලිත වේ මේ ආශ්මතුන් වහන්සේලා ඉදින පුළුවන්ද කවුද විනය අලංකාර ආශ්මතුන්ට හරි මම පොඩ්ඩක් පෑන චෙක් කරන හරියට හින්දින්න ඕනේ ආදරය ස්වාමීන් වහන්සේ සංඥාස්කන් සංඥාස්කන්ධේන ඒකම්මා විප්‍රයුක්තා තේ ධම්මා කති කන්දේහි කති ආයතනෙහි කති ධාතුහි සංගතා තේ ධම්මා අසංකතං කන්දතෝ ස්ථාවෙත්වා ඒකේන කන්දේන ඒකාදස ආයතනෙහි ඒකාදස ධාතුහි සංගතා කතෙහි අසංගතා චතුහි කන්දේහි ඒකේන ආයතනෙන සත්තහි ධාතුහි අසංගතා संज्ञास्कंधे ने ये धम्मा संज्ञास्कंधे हा ये धम्मा विप्रयुक्ता संज्ञास्कंधे समग्र रूपविषयकत निर्वाण्य विप्रयुक्ते ते धम्मा हे रूपविषयकत निर्वाण्यतेन धर्मियो कतिहि कंधेहि कतिहि आयतनेहि कतिहि धातुहि संगहिता ते धम्मा ඒ රූප 28ක් නිර්වාණයත් යන ධර්මයෝ අසංකතං කන්දතෝ තපෙත්වා අසංකතෝ වූ නිර්වාණාත්ව හැර ඒකේන කන්දේන රූපස්කන්ධේන්ද රූපස්කන්ධේ කරණ කොටගෙනද ඒකාදස ආයතනෙහි ඕලාරික රූපායතන 16ක් ධම්මායතනයත් සමගද ඒකාදසයි ධාතුහි ඕලාරික රූපේදන ධාතු 16ක් ධම්ම ධාතුව සමගද සංගහිතා සංකෘත වේ කතිහි කතිහි අසංගහිතා කර්ම කොටගෙන එන්න ඕනේ කර්ම කොටගෙන සංකෘත වේ කතිහි අසංගහිතා චතුර්හි කන්දේහි වේදනා සංඥා සංකාර විඥාන යන ස්කන්ධයන් කර්ම කොටගෙනද ඒකේන ආයතනේන मनायतने कर्ण कोटගෙනද සත්තරි ධාතුහි සත්ත විඥාන ධාතුන් කර්ම කොටගෙනද අසංගිත අසංග්‍රහිත වේ හරි අපි සමන්ස වුණොත් ඊළඟ එකට යමු චක්කු විඥාන ධාතුයා කියලා එකට එක්න පදයට චක්කු විඥාන ධාතුයා කියන පදේදී මේ චක්කු විඥාන ධාතුවත් එක්ක විප්‍රයුක්ත භාවයෙන් ගන්නේ චය විඥාන චිත්තෝත්පාද ටිකයි රූපයි නිර්වාණයි තමයි ගන්න. ඒ ධම්මා විප්‍රයුක්තා කිව්වම. එහෙම අරගෙන තමයි ඒකේ ඒකට අදාළ වෙන මේ ස්කන්ධ ආයතන ධාතු වල ඒ සංග්‍රහිත සහ අසංග්‍රහිත භාවය දක්වන්නට ඕනේ. හරි. අවසර අපේ වැඩිහිටි සංසත චන්දනම සංසත හින්දින පුළුවන් සලංස. චක්කු විඥාන ධාතුය පදේ महासंगरत्न अवसरे चक्षु विज्ञान धातुया ये धम्मा संपयुता ते धम्मा असंकतं विपयुता संसारे चक्षु विज्ञान धातुया ये धम्मा विपयुता ते धम्मा असंकतं खंडतो ठपेत्वा पंचहि खंडेहि द्वादशायतनेहि सप्त रसहि धातुहि संगहिता कथि असंगहिता न केहिचि खंदेहि न केहिचि आयतनेहि एकाय धातुया असंगृहीता। चक्षु विज्ञान धातुव समग विज्ञान धातु चित्तुप्पादत् रूप विषयट निर्वाणयत् येन धर्मयो विपयुक्त वेद ते धम्मा ये धर्मयो असंकतं खंडतो ठपेत्वा असंकतो निर्वाणे हेर पंचहि खंदेहि रूप वेदना संज्ञा संकार विज्ञान යන ස්කන්ධයන් පහ කරන කොටගෙනද ද්වාදස ආයතනෙහි 12ක් වූ ආයතන කරන කොටගෙනද සත්තරසෙහි ධාතුෙහි චක්කු විඥාන ධාතු හැර ඉතුරු ධාතු 17 කරන කොටගෙනද සංග්‍රහිතා සංග්‍රහිත වෙද්ද කතිහි අසංග්‍රහිතා කුපමණකින් අසංග්‍රහිතක වෙද්ද න කේහිචි කන්දේහි කිසියම් ස්කන්ධයක් කරන කොටගෙන අසංග්‍රහිත නොවේ න කේහිචි ආයතනේ අසංග්‍රහිතා කිසියම් ආයතනයක් කරන කොටගෙන අසංග්‍රහිත නොවේ ඒකාය ධාතුයා අසංග්‍රහිතා එකක් වූ චක්කු විඥාන ධාතුව කරන කොටගෙන අසංග්‍රහිත වේ. හරි. හරි සමස් එහෙනම්. ඊට පස්සේ කවුද ඉන්නේ අපේ හරපොරේ සනස්. එහෙනම් සෝත විඥාන ධාතුව කරන සනස්. හරි. සෝත සංග්‍රහණින් අවසරය ලැබේවා. සෝත විඥාන ධාතුයා ये धम्मा विपयुक्ता पेयालं ते धम्मा असंकतं खंदतो ठपेत्वा पंचहि खंदेहि द्वादशायतनेहि सप्तरसि धातुहि संगहिता कसिहि असंगहिता न केहिचि खंदेहि केहिचि आयतनेहि एकाय धातुया असंगहिता। सोत विज्ञान धातुया समग ये धम्मा विपयुक्ता इतिरि च विज्ञान धातु सया धातु रूप विषयाटात् निर्वाणात् येन धर्मयो विपयुक्त वेद ते धम्मा मधर्मयो असंकतं खंडतो ठपेत्वा असंस्कृतो निर्वाण धातु स्कंद धर्मयन् ගෙන් හැරපියා පංචහි කන්දේහි ස්කන්ධ පහ කරන කොටගෙනද द्वादश आयतनेहि आयतन 12 කරන කොටගෙනද සතරසෙහි ධාතුෙහි සෝත විඥාන ධාතුව හැර ඉතිරි ධාතු 17 කරන කොටගෙනද සංග්‍රහිතා සංග්‍රහිත වේ. අපි මේ වාක්‍ය වලින් සංග්‍රහිතා එහෙමයි හරි. කතිහි අසංගහිතා කොපමණකින් අසංග්‍රහිත වේදයක් න කේහිචි කන්දේහි ස්කන්ධයන් කිසිවක් කරන කොටගෙන අසංග්‍රහිත නොවේ කේහිච ආයතනෙහි අසංගහිතා ආයතන කිසිවක් කරන කොටගෙන අසංග්‍රහිත නොවේ ඒකාය ධාතුය අසංගහිතා එකක් වූ සෝත විඥාන ධාතුව කරන කොටගෙන අසංග්‍රහිත වේ. හරි සම් එහෙමයි. අපි ඊළඟ පදයට යමු සම්මාස දුක්ඛ සත්‍යේන කියන එක. එතන දුක්ඛ සත්‍යේන කියවෙන් පස්සේ දුක්ඛ සත්‍යයට එන්නේ මොනවද? ස්වરૂපාර්ථ ලෞකික ධර්මයන් සියල්ලම තමයි එන්නේ නේ. ලෞකික සිත්, චෛතසික සහ රූප ටික තමයි එතන දුක්ඛ සත්‍යේන කියන එකේ ස්වરૂපාර්ථ වෙන්නේ. එතකොට සම්මාස එතනට මේ එකත් එක්ක විප්‍රයුක්ත වෙනවා කියලා දක්වන්නේ මොනවද? ලෝකෝත්තර චිත්තෝපාදික තමයි දක්වන්නේ. ඒ කියන්නේ ඒක භූමි වශයෙන් විප්‍රයුක්ත වෙනවනේ. හරි. භූමි වශයෙන් විප්‍රයුක්ත වෙනවනේ. ඒ නිසා ලෝකෝත්තර චිත්තෝපාදික තමයි විප්‍රයුක්තයි කියලා ගන්න. එහෙම අරගෙන තමයි ස්වરૂපාර්ථ පෙන්වන්න තියෙන්නේ. ආතනාස මේ එතන සමුදය මේ අර දුක්ඛ සත්‍යයට තමයි වැටෙන්නේ. ආතනාස දුක්ඛ සත්‍යය කියනකොට මේ තේදම් දුක් මේ සමුදය සත්‍ය කොහෙද ගන්න? සමුදය සත්‍යයි මෙතන අපි දැන් මේ තේ ධම්මා වලට ගන්නේ දුක්ඛ සත්‍යනේ. ඒ ධම්මා විපයුත්තාන වල ලෝකෝත්තර ලෝකෝත්තර සිත් 8යි. එහෙමයි. සමුදය මේ සනස දුක්ඛ සත්‍යයත් එක්ක සංප්‍රයුක්ත වෙනවා නේද? දුක්ඛ සත්‍ය ධර්ම ටිකත් එක්ක සමුදය ලෝභ සිත් වෙනවානේ. ලෞකික නිසා. ලෞකික භාවෙන්ද? ආ ආ. එහෙමයි. ඒක චිත්තෝත්පාද. ඇත්තටම ඒක සනස සංප්‍රයුක්තත් අපි දැන් දුක්ඛ සත්‍යයන කියලා පදේම ගත්තොත් සංප්‍රයුක්ත වෙනවා හෝ විප්‍රයුක්ත වෙනවා කියලා කියන්නත් බෑ. මොකද දුක්ඛ සත්‍යයන කියන පදය ඇතුලේ මේ රූපයි නාමයි දෙකම තියෙනවානේ. ඔව්. ඒ නිසා සමුදය කියන ලෝභයත් එක්ක මේ කෙලිම කියන්න බෑ මේ විප්‍රයුක්ත වෙනවා කියලා. ඒක සංප්‍රයුක්තයිනේ. සංප්‍රයුක්ත වෙනවා කියලා කියන්නත් බෑ ඇත්තටම. මොකද නාම ධර්මයි සමුදය පදේ ගන්න නැද්ද තෙන්ට? සමුදය පදේ ගන්න නැහැ සාමාන්‍යයෙන්. නිවන ගන්නෙත් නෑනේ. නෑ නිවන ගන්නෙත් නෑනේ සාස්. නිවනත් විප්‍රයුක්තයි කියන්න බෑනේ. දුක්ඛ සත්‍යයත් එක්ක. මෙතන ආයි නාම රූප දෙකම තියෙනවානේ සාස්. මේ දුක්ඛ සත්‍ය කියන එක ඇතුලේ. ඔව්. හා හා. හොඳයි. ඒ හරපොරේ සමස මේ වදගිරි සංසනේ ඉන්නේ සංසාවසනේ. දුක්ඛ සච්චේන යේ ධම්මා විප්පයුත්තා තේ ධම්මා චතෝහි කන්දේහි ද්වේහායතනේහි ද්වේහි ධාතුහි සංගහිතා කතිහි අසංගහිතා ඒකේන කන්දේන දසආයතනේහි සෝලසේ ධාතෝහි අසංගහිතා දුක්ඛ සච්චේන දුක්ඛ සත්‍ය ලෞකික සිත් 81ක් චෛතසික 52ක් රූප 28ක් යන ධර්මයන් සමග යේ ධම්මා යම් ධර්ම සමූහයක් නම් ලෝකෝත්තර සිත 8ක් චෛතසික 36ක් යන ධර්මයෝ විප්‍රයුක්ත වේ. තේ ධම්මා එම ලෝකෝත්තර සිත 8ක් චෛතසික 36ක් යන ධර්මයෝ චතෝහි කන්දේහි සතරක් වූ වේදනා සංඥා සංඛාර විඥාන යන නාමස්කන්ධ හතර කරණ කොටගෙනද ද්වේහායතනෙහි ආයතන දෙකක් වූ ධම්මායතනය සහ මනායතනය කරණ කොටගෙනද ද්වේහි ධාතෝහි ධාතු දෙකක් වූ ධම්ම ධාතුව සහ මනෝ විඥාන ධාතුව කරණ කොටගෙනද සංගහිතා සංග්‍රහිත වේ. කතෙහි අසංගහිතා කෙතෙක් ස්කන්ධ ආයතන ධාතු සමග අසංග්‍රහිත වේදයන් කරණ කොටගෙන අසංග්‍රහිත වේදයන් ඒකේන ඛණ්ඩේන එකක් වූ රූපස්කන්ධය කරණ කොටගෙන අසංග්‍රහිත වේ. දසආයතනෙහි 10ක් වූ ඕලාරික රූපේදන ආයතන 10 කරණ කොටගෙන අසංග්‍රහිත වේ. සෝලසෙහි ධාතුහි 16ක් වූ ධාතුන් වන ඕලාරික රූපයේදන ධාතුන් 10ත් මනෝ විඥානයත් ධම්ම මනෝ විඥාන ධාතුවත් ධම්ම ධාතුවත් හැර ඉතිරි විඥාන ධාතු 6 යන 16 කෝ ධාතුන් කරණ කොටගෙන අසංග්‍රහිත වේ. එහෙමයි. එතන දුක්ඛ සත්‍යන කියන එක යටතේ බලන්න පද කීයක් තියෙනවද කියලා. මෙතන ඒක විතරයි තියෙන්නේ. මාත්‍රිකවල තව පද කීපයක් වෙනවා. අසංකිලිට ත්‍රිකයන්ගෙන් අභ්‍යාකතා ධම්මා එනවා. ඊට පස්සේ සංකලිට සංකලේශිකා නීව දස්සනේ නන භාවනාය පහතබ්බා ඒ වගේ පද 9ක් එනවා. අපි වෙන අභ්‍යාකතා පදේ අරගෙන අපි ඇහිඳිමු සන්නාස. අවසරයි සන්නාස. ආතනත මෙතන මේ අභ්‍යාකතේ කියනකොට මේ මොන ටිකද ස්වරූපාර්ථයට ගන්නෙ? අභ්‍යාකත සියල්ලම ගන්න වෙනවා සන්නාස. ඒවයි දෙක විප්‍රයුක්ත වෙනවා කියනවා. මේ කුසල සහ අකුසල ටික සම්මස. එතන යදම්මා වෙන්නේ කුසල සහ අකුසල ටික. ආ ඒ කියන්නේ කුසල චිත්ත උප්පාදේ අකුසල චිත්ත උප්පාදේ කියලා කිව්වම හරිද? හරි සනස එහෙමයි. මහා සංඝරත්නයන් අවසරයි. අභ්‍යාකතේහි ධම්මේහි ඒ ධම්මා විප්පයුත්තා තේ ධම්මා අපේයානං තේ ධම්මා චතුහි කන්දේහි ද්විහි ආයතනේහි ද්විහි ධාතුහි සංගහිතා කතිහි අසංගහිතා ඒකේන කන්දේන දසහායතනෙහි 16 ධාතුයි අසංගහිතා අභ්‍යාකතේහි ධම්මේහි අභ්‍යාකත ධර්ම වූ විපාකසිත 36ත් ක්‍රියාසිත 20ත් රූප 28ත් නිර්වාණ ධාතුවත් ගන්නවද අසුන? එහෙමයි. නිර්වාණ ගන්නවා. නිර්වාණ ධාතුවත් යන ධර්මයන් සමග ඒ ධම්මා විප්පේ උත්තර චෛසික 30. 30 කියවනේ. ආ චෛසික මේ චෛසික 38ත් යන ධර්මයෝ ධර්මයන් සමග ඒ ධම්මා විප්පේ උත්තර යම් මේ කුසල චිත්තුප්පාදත් අකුසල චිත්තුප්පාදත් යන ධර්මයෝ විප්පයුත්තා විප්පයුත්ත වෙද්ද තේ ධම්මා ඒ කුසල චිත්තුප්පාදත් අකුසල චිත්තුප්පාදත් යන ධර්මයෝ චතුහි කන්දේහි නාමස්කන්ධ හතර කන්න කොටගෙනද ද්විහ ආයතනෙහි මන ආයතන ධම්මා ආයතන යන ආයතන දෙක කන්න කොටගෙනද ද්විහි ධාතුහි මනෝ විඥාන ධාතු ධම්ම ධාතු යන ධාතු දෙක කන්න කොටගෙනද සංගහිතා සංග්‍රහිත වෙත් සතිහි අසංගහිත කොපමණ ස්කන්ධ ආයතන ධාතු කරනකොට අසංග්‍රහිත වේදයක් ඒකේන කන්දේන එකක් වූ රූපස්කන්ධය කරනකොටගෙනද දස ආයතනයේහි ඕලාගිර රූප වේදන ආයතන 10 කරනකොටගෙනද 16 ධාතුයි අසංගහිත මනෝ විඥාන ධාතුවත් ධම්ම ධාතුවත් හැර ඉතිරි ධාතු 16 කරනකොට අසංග්‍රහිත වේ. හරි සනස. හරි ඊට පස්සේ සමුදය සත්‍යේන කියන පදයට යන්නේ සමුදය සත්‍යයත් එක්ක විප්‍රයුක්ත වෙනවා කියලා ගන්න. අනිත් ඒ කියන්නේ ලෝභ චිත්තෝත්පාදයෙන් අන්‍ය වෙච්ච චිත්තෝත්පාද ටික තමයි ගන්න. ඒ කියන්නේ ද්වේෂ මෝහ ඊට පස්සේ කුසල විපාක ක්‍රියා චිත්තෝත්පාද රූප සහ නිර්වාණ. මේ ධර්මයන් ටික තමයි මෙතන අපි විප්‍රයුක්ත වෙනවා කියලා සලකන්නේ සමුදේ සත්‍යයත් එක්ක. හරි. මේ විදිහට තමයි ඊළඟ පදේ අපිට හඳගෙන යන්න තියෙන්නේ. අපි ඒක සාකච්ඡා කරමු. 6 වෙනි අංක. කවුද අරිජිතාසුන් වෙන්නේ? එහෙම. අවසරයි සම්මාර්ථ. සමුදේ සත්‍යේන ඒ ධම්මා විප්පයුත්තා ඒ ධම්මා අසංකතං කන්දතෝ ඨපෙත්වා පංචහි කන්දේහි ද්වාදස ආයතනේහි අට්ඨාරසහි ධාතුහි සංගහිතා කතිහි අසංගහිතා න කේහිචි කන්දේහි න කේහිචි ආයතනේහි න කාහිචි ධාතුහි අසංගහිතා සමුදය සත්‍යයේන සමුදය සත්‍ය නම් ලෝභ චෛතසිකය සමග යේ ධම්මා යම් ධර්ම කෙනෙක් එනම් දේශ මෝහ කුසල විපාක ක්‍රියා චිත්තුප්පාදත් රූප 28ත් නිර්වාණයත් යන ධර්මයෝ විප්පයුත්තා විප්පයුත්ත වේ තේ ධම්මා ඒ දේශ මෝහ කුසල විපාක ක්‍රියා චිත්තුප්පාදයෝ රූප 28ත් නිර්වාණයත් යන ධර්මයෝ අසංකතං කන්දතෝ ඨපෙත්වා අසංකතෝ නිර්වාණ ධාතුව හැරපියා පංචහි කන්දේහි රූපස්කන්ධ වේදනස්කන්ධ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ විඥානස්කන්ධ යන ස්කන්ධ පහ කරණ කොටගෙනද ද්වාදස ආයතනෙහි ආයතන 12 කරණ කොටගෙනද අට්ඨාරසහි ධාතුහි ධාතු 18 කරණ කොටගෙනද සංග්‍රහිත වේ. කතේහි අසංගහිතා කොපමණ ස්කන්ධ ආයතන ධාතු කරණ කොටගෙන අසංගහිත වෙද්ද කේහිති කන්දේහි අසංගහිතාන කිසිදු ස්කන්ධයක් කරණ කොටගෙන අසංගහිත නොවේ. කේහිති ආයතනේ අසංගහිතාන කිසිදු ආයතනයක් කරණ කොටගෙන අසංගහිත නොවේ. කාහිචි ධාතෝහි අසංගහිතාන කිසිදු ධාතුවක් කරණ කොටගෙන අසංගහිත නොවේ. එතන ඇත්තටම පද 131ක් තියෙනවා කියලා කියනවා. ඒකට සමාන වෙන පද මනින්ද්‍රිය, උපේක්ඛින්ද්‍රිය හැර නාමේන්ද්‍රිය 12. පටිච්චසමුප්පාදයෙන් කියලා ඒ විදිහට පද ගොඩක් තියෙනවා. අපි එතනින් අපි ඇහිඳිමු මනින්ද්‍රිය හැර මනින්ද්‍රය උපේක්ෂින්ද්‍රය හැර නාමින්ද්‍රය 12ක් තියෙනවා නේ ඒකේ. එන්දිමකෝ उनका अट्टे आटती सुखींद्रिय ने ये धाम माँ के ने क्या अवसर है साना सर सुखींद्रिय ने ये धाम माँ विपयुता ते धाम माँ असंकतं खंडतो ठपेता पंचहि कंदेहि द्वादशायतनेहि अट्टारसहि धातुहि असंगहिता कतिहि संगहिता कतिहि असंगहिता न केहिचि कंदेहि न केहिचि आयतनेहि न काहिचि धातुहि असंगहिता सुखींद्रियेन ए सुखींद्रिय नाम वेदनाव समग ये धम्मा यम्मु यम्मे दुक्क 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 दुक्किंद्रिय सोमनसिंद्रिय दोमनसिंद्रिय उपेक्किंद्रिय एतनास्तुं एवा හැම එකක්ම ගන්න ඕන මේ චිත්තෝත්පාද විදිහට තමයි ගන්න ඕන කියන්න ඕන. එහෙම චිත්තෝත්පාදිකවට හරියන්නේ නැහැ. ඔව් සුඛ කියන්නේ දුක්ඛ සහගත චිත්තෝත්පාදයේ සෝමනස්ස සහගත ඒ විදිහට කියන්න ඕන. ඒ ක්‍රමයට කියන්න ඕන. එහෙමයි. दुःख साहगत सोमनसाहगत दोमनसाहगत उपेक्खा साहगत चित्तुपादद रूप निर्वाण यान धर्मयो विपयुता विपरीतवेद ते धम्मा ते धम्मा ये धर्मयो पंचहि कंदेहि रूपस्कंदे वेदनास्कंदे संज्ञास्कंदे संस्कारस्कंदे विज्ञानस्कंदे करण कोटගෙනද द्वादश आयतनेहि ओलारिक रूपायतन 10ත් මන ආයතනයත් ධම්ම ආයතනයත් කියන ආයතන 12 කර්ණ කොටගෙනද 18යි ධාතුෙහි අසංකත ධාතුව හැරපියා කියලා කියන්න ඕනේ. ආ එහෙමයි සානස. ते धम्मा असंकतं खंदतो टपेत्ता ए धर्मयो असंकतो निर्वाण धातु हेरपिया पंचहि कंदेहि स्कंद पह कर्ण कोटගෙනද द्वादश आयतनेहि आयतन 12 कर्ण कोटගෙනද 18 धातुहि धातु 18 कर्ण कोटගෙනද संगहिता संग्रहित वेद कतिहि असंगहिता कोपमणिकिं असंगृहित वेद न केहिचि कंदेहि न केहिचि आयतनेहि न काहिचि धातुहि असंगिता स्कंद एकदु स्कंदयक्क कर्ण कोटගෙනද एकदु आयतनयक्क कर्ण कोटගෙනද एकदु धातुवक्क कर्ण कोटගෙනද असंगृहित संगृहित नोवेद असंगृहित नोवेद असंगृहित असंगृहित नोवेद හරි ඔය ක්‍රමයට තමයි ඉතින් අපිට අනිත් ටිකත් ඇහිඳගෙන යන්න තියෙන්නේ සමින්හස අපි ඒකේ ඊළඟ පදයට යමු උපේක්ඛින්ද්‍රියේන කියන එක අනේ අපි උපේක්ඛින්ද්‍රියන කරා නේද අපි උපේක්ඛින්ද්‍රිය විතරයි කරන්නේ ඔය සුඛේන්ද්‍රියන තමයි කරන්නේ. මේ උපේක්ඛේන්ද්‍රියන කියන එකට මොකද නේද? නමය එක. ඊළඟට. එහෙමයි. එතකොට උපේක්ඛේන්ද්‍රිය කියන එකත් ඇත්තටම පහසුයි. උපේක්ඛේන්ද්‍රයේදී සලකන්න තියෙන්නේ දැන් ඒකේ විප්‍රයුක්ත වෙන ධර්ම විදිහට සලකන්න තියෙන්නේ සුඛ, දුක්ඛ, සෝමනස්ස, දෝමනස්ස, චිත්තෝත්පාදයන්, රූප සහ නිර්වාණ. ඒ ධර්මයන් ටික සලකලා තමයි උපේක්ඛේන්ද්‍රයේ විප්‍රයුක්ත ඒ ගන්න. ඒ කියන්නේ යේ ධම්මා එක ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒකට අනුව අපිට සංග්‍රහිත වෙන සහ සංග්‍රහිත වෙන ස්කන්ධ ආයතන ධාතු ටික වෙන් කරලා පෙන්වන්න තියෙන්නේ. හරි. අපි කරමු නේද ඒක? පඤ්ඤාතිසාස්පද. උපේක්ඛේන්ද්‍රයේ යේ ධම්මා විප්‍රයුක්ත තේ ධම්මා असंकतं खंडतो ठपेत्वा पंचहि खंडेहि द्वादश आयतनेहि तेरसहि धातुहि संगहिता कतिहि असंगहिता न केहिचि खंडेहि न केहिचि आयतनेहि पंचहि धातुहि असंगहिता उपेक्षेन्द्रियेण उपेक्षा वेदनावत् समर्पणं ये धम्मे सुख सुख दुख सोमनस दोमनस चित्तोत्पादयो रूप विषयात् सह निर्वाणयन धर्मयो विप्रयुक्ता विप्रयुक्तवे ते धम्मा ये सुख दुख सोमनस दोमनस चित्तोत्पादयो रूप विषयात् निर्वाणयन धर्मयो असंगतं खंडतो अपित्वा असंगतो निर्वाणदातु प्रतिया पंचहि खंडेषु रूप वेदना संज्ञा संकार विज्ञान स्कंध पह करण कोटගෙනද द्वादश आयतनेहि ඕලාරික රූපේදෙන आयतन 10 12 आयतन 12 කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ 12 මනේ තියෙන්නේ ආයතන 12 කර්ම කොටගෙනද තේරසෙහි ධාතුෙහි चक्षु श्रोत गान जीवा मनो धातु हेर इतिरि धातु धातुन कर्ण कोटගෙනද संगहिता संगहितवे अतिहि असंगहिता उपमन स्कंधायतन धातु कर्ण कोटගෙන असंगहितवे दयान न केचि खंदेहि स्कंध किसीवा कर्ण कोटගෙනද न केहिच आयतने ही आयतन किसी वा कर्ण कोटගෙනද असंगहिता असंगृहितवे पंच ही धातु ही चक्षु श्रोत गान जीवा मनो यान मनो धातु यान धातु पहा कर्ण कोटගෙන असंगृहिता असंगृहितवे ඊට පස්සේ එතනතේ උපේක්ෂාව වෙන පද ටිකම තමයි එතන කියන්නේ නේ. උපේක්ඛේන්ද්‍රය අදුක්කම සුඛාය වේදනාය සම්පයුක්තා ධම්මා. ඒ පද ටික තමයි නේ. ඊට පස්සේ විපාකා ධම්මා කියන එක තියෙනවා. මේ විදිහට තමයි ඉන්නේ පද ටික. පද පහක් පද නවයක් එනවා. ඔක්කොම. අපි ඊට පස්සේ අනුසන්නාංශ උප්පත්ති භවේන කියන එකට උප්පත්ති භවේන කියන එක එන්නේ පහළ නේද? ධාතුන එහෙමයි. උප්පත්ති භවය කියන එක තමයි මෙතන ගන්න තියෙන. ඒතර උප්පත්ති භවේන කියලා ගත්තහම මේකේ ස්වરૂපාර්ථ වෙන්නේ මොනවද? උප්පත්ති භවයත් එක්ක විපාක එහෙමයි විපාක සිත් 32 ඊට පස්සේ චෛතසික 35 නේ 35 ඊට පස්සේ කර්මජ රූප ටික තමයි උප්පත්ති භවයට එන්නේ 20 එහෙමයි එතකොට ඒවත් එක්ක විප්‍රයුක්ත වෙන්නේ මොනවද? කුසල අකුසල ඊට පස්සේ ඵල චිත්තෝත්පාදයන් ටික එනවා. ඊට පස්සේ ක්‍රියා චිත්තෝත්පාදයන් ටික එනවානේ. කුසල අකුසල ඵල ක්‍රියා චිත්තෝත්පාද ටික තමයි ඒකේ විප්‍රයුක්ත විදිහට ගන්න. හරි. ඒ ඊදම්ම වලට එන්නේ. එතකොට එහෙම අරගෙන තමයි ඒකේ ස්වરૂපාර්ථ හින්දින්න තියෙන්නේ. අතුනත් එතෙන්දී අර මේ චිත්තජාති රූප ගන්නෙ නෑනේ. විප්‍රයුක්ත බව කියන බැරි හින්දාද? කියන්න බෑ සංස. දැන් උප්පත්ති භවයන කියන එක මෙතන ඇතුලේ තියෙනවා මොනවද? කර්මජ රූප තියෙනවනේ සංස්කාර. ඒතරේ කර්මජ රූප ටිකත් එක්ක අපිට කියන්න බෑ චිත්තජ රූප විප්‍රයුක්තයි කියලා. රූප කියන්නේ නැහැනේ. ආ. පැහැදිලි නේ සංස්කාර. ඕනේ. එහෙම. හරියයි. හරි. ඊට පස්සේ අපි ඒක ඇහිඳිමු. විනය අලංකාරයන්ට පුළුවන් ද ඇහිඳින්න? ආදරයි ස්වාමීනි. උප්පත්ති භවයේනේ ඒ ධම්මා විප්‍රයුක්තා තේ ධම්මා චතු කන්දේහි තේ ධම්මා චතුහි කන්දේහි දිහායතනෙහි දීහි ධාතු සංගතා කතිහි ආසංගිතා ඒකේන කන්දේන දසායතනෙහි පන්න රසයි ධාතුහි අසංගිතා උප්පත්ති භවයේනේ ඒ ධම්මා ලෞකික විපාක 32 කායික 35 කර්මජ රූප 20ක් සමග ඒ ධම්මා විප්‍රයුක්ත කුසල අකුසල ඵල ක්‍රියා චිත්තෝත්පාදයන් සහ රූප 28ක් නිර්වාණය යන ධර්මයෝ විප්‍රයුක්ත හයිස්මතුන් හංස එතන රූප 28 නිර්වාණය එන්නේ නැහැ එන්නේ මොනවද කුසල අකුසල ඵල ක්‍රියා චිත්තෝත්පාද විතරයි. ඒ රූප 28යි නිර්වාණය එන්නේ නැත්තේ. මේ උප්පත්ති භවය කියන එක ඇතුලේ ස්වરૂපාර්ථයදී මෙතන ඇතුළත් වෙන මොනවද? කර්ම. ඔව්. රූප ටිකක් ඇතුළත් වෙනවනේ. කර්මජ රූප ටිකක් ඇතුළත් වෙනවනේ. ඒතර මේ කර්මජ රූප ටිකත් එක්ක මොකද්ද තියෙන ප්‍රශ්නේ? මේ කර්මජ රූප ටිකත් එක්ක කියන්න බෑ. අනිත් රූපයි නිර්වාණය විප්‍රයුක්තයි කියන්න බෑ. අනේ නිසා මෙතනට එන්නේ මේ නාම කියන්නේ චිත්තෝත්පාද ටික විතරයි. මේ විප්‍රයුක්තයි කියලා කියන්නේ. මේ ධම්මාවලදී. එහෙනම් අවසරයි. ඔව් අස්මන්. සාමාන්‍යයෙන් ඵල කියද්දී මේ ලෝකෝත්තර ඵල කියන්නේ නේද? මොකද මේ අතෙන්ට මේ විපාක සිද්ධික යනවනේ. උපපත්ති භවවල සාමාන්‍යයෙන් ඵල කියවම අස්මන් අදහස් වෙන්නේ ලෝකෝත්තරය විතරයි නේද? දැන් අපි සාමාන්‍යයෙන් විපාක සිද්ධිනේ. කියන්නේ සාමාන්‍ය මේ විපාකය කියන එක ඵලයක් තමයි. නමුත් අපි සාමාන්‍යයෙන් ඵල චිත්තෝත්පාදේ කියුවයින් පස්සේ මේ විපාක සිත් ගන්නෙ නෑනේ. අපි ගන්නේ ලෝකෝත්තර විපාක ටික විතරනේ ගන්න. එහෙම. හරි. කියමු. අද කුසල අකුසල ඵල ක්‍රියා චිත්තෝත්පාදය හා විප්‍රයුක්තරේ තේ ධම්මා චතුහි කන්දේහි දේහායතනෙහි තීහි ධාතුෙහි සංගහිතා ඒ කුසල අකුසල ඵල ක්‍රියා චිත්තෝත්පාදය චතුහි කන්දේහි වේදනා සංඥා සංකාර විඥානයන ස්කන්ධයන් කර්ණ කොටගෙනද දේහායතනෙහි මන ආයතනය ධම්ම ආයතනය කර්ණ කොටගෙනද තීහි ධාතුෙහි මනෝ ධාතුව ධම්ම ධාතුව මනෝ විඥාන ධාතුව කර්ණ කොටගෙනද සංකෘතේ කතිහි අසංගහිතා ඒකේන කන්දේන රූපස්කන්ධේ කර්ණ කොටගෙනද දසායතනෙහි ඕලාරික රූපායතන 10 කර්ණ කොටගෙනද පන්නරසහි ධාතුෙහි මනෝ ධාතුව ධම්ම ධාතුව මනෝ විඥාන ධාතුව ඇර ඉතිරි ධාතු 15 කර්ණ කොටගෙනද අසංගහිතා අසංග්‍රහිතේ හරි. ඊට පස්සේ පදේ අපේ සාංශයට හඳුනන්න පුළුවන්ද? සංඥා භවේන යේ ධම්මා කියන එක. සංඥා භවේන කියන එකත් ඒකටම නේද දෙන්නේ? සංඥා භවේන කියන එක තියනනේ. ඒතර සංඥා භවේන කියන එකේ ස්වરૂපාර්ථ ගන්න කොහොමද? නේව සංඥා නාසං දේව සංඥා නාසඤ්ඤායතන විපාක හැර ලෞකික විපාක 31 චෛතසික 35 කර්මජ රූප 20 නේව සංඥා විපාක හැර කර්මජ රූප 20. ඒක තමයි ඉන්නේ සංඥා භාවයෙන් කරන්නේ. අතරම ඉතින් එක ධර්මයේ වෙනස් වුනේ නේ මෙතන මොකද්ද? විපාක සිත් 32ක් නේ උපපත්ති භාවයෙන්ට ආවේ නේද? මෙතන 31 වුණා. එච්චරයි වෙනස් තියෙන්නේ අතරම. හරි. අපි ඇඳගෙන යමුනේ සංසවසරයි. ආන්දින්ස්. මහා සංග්‍රහයෙන් අවසරයි. සංඥා භාවේන යේ ධම්මා විපයුත්තා තේ ධම්මා චතුහි කන්දේහි දේහායතනෙහි තේහි ධාතෝහි අසංගහිතා සංගහිතා කතිහි අසංගහිතා ඒකේන කන්දේන දසායතනෙහි පංචරසෙහි ධාතෝහි අසංගහිතා සංඥා භවේන සංඥා භවයට අයත් වූ නිම සංඥා නා සංඥාතන විපාක හැර ලෞකික විපාක 31ක් චෛතසික 35ක් කර්මජ රූප 20ක් කර්මජ රූප 20ක් යන මේ ධර්මයෝ සමග කුසල අකුසල කුසල අකුසල ක්‍රියා कुशल अकुशल क्रिया फल चित्तोत्पाद नैव संज्ञा न संज्ञा विपाक कुशल अकुशल क्रिया फल नैव संज्ञा न संज्ञायतन विपाक सित यानी चित्तोत्पाद यो विपयुक्ता विपयुक्त ते धम्मा ये धर्मयो चतो हि कांदे हि स्कंद हतर कारण कोटगिन देह आयतनेहि मन आयतनयत धम्मा आयतनयत कारण कोटगिन तेहि धातु हि मनो मनो विज्ञान धातुवत धम्म धातुवत मनो धातु मनो विज्ञान धातु धातु अर विपाक तीनिंदा ऐ मनो धातु क्रिया तीना क्रिया क्रिया ऐ पंच द्वारा क्रिया गन्नो सांगलित है पंचद्वारा वचन सिद्ध तीनों ने सांस ओ हरि हरि मानो दात पंचद्वारा वचन निशान है ये मैं सांस है मैं पंचद्वारा दिन साथ में इतने मानो दात तीनों में ये मैं मानो दात तीनों ते ही धातु या संगहिता मनो धातु मनो विज्ञान धातु धम्म धातु यन धातु कारण कोटगिनद संघहिता संघहित वेति अति असंघहिता उपमकिन संघहित वेति याति एकेन खंदेन एकक्को रूपस्कंधे कारण कोटगिनद दसह आयतनेहि 10ක් වූ ඕලාරික රූප වේදනා ආයතන 10 कारण कोटगिनद පන්න රසහි ධාතුහි मनो धातु मनो विज्ञान धातु धम्म धातु हर इतुरु 15ක් වූ ධාතුන් කරණ කොටගෙනද අසංගහිත අසංගහිත වේද. හරි සෝනන්ස. කාම භවේන කියලා තමයි ඊළඟ පදේ තියෙන්නේ. එතකොට කාම භවේන ගත්තයින් පස්සේ එතන ස්වરૂපාර්ථ වෙන්නේ මොනවද? කාම භවයට කාම විපාක 23යි එහෙමයි චෛතසික 33යි කර්මජ රූප 20යි. ඒතර ඒ ටික තමයි එතනට එන්නේ සන්නසනේ. කාම භවයෙන් කියවෙන් පස්සේ. ඒක ඊට පස්සේ ඒකත් එක්ක විප්‍රයුක්ත වෙනවා චිත්ත චෛතසික වන. කියන්නේ රූප අරූප භව දෙක තමයි එතනට ගන්න. එහෙම ගත්ත රූප අරූප ආදී චිත්ත උපාද කිව්වොත් හරියද? ලෝකෝත්තර रूप अरूप तेरा काम कुशल अकुशल වෙනම කියන්න වෙනවනේ. එහෙම කියන්න වෙනවනේ. ඒ නිසා තමයි මෙතන මම හිතන්නේ අර එහෙම ඉඳලා තියෙන චිත්තචෛතසික වෙන ඒ රූප අරූප භව. ඊට පස්සේ කුසල අකුසල ඵල ක්‍රියාචිත්තෝත්පාද කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ රූප අරූප භවවල සංවාස තියෙනවානේ මේ කර්මජ රූප එනවානේ. कर्म अरूप भावे रूप भावे कर्मज रूप टिक तनिकर रूप भावे गन्न बह मेतन स्वरूप मे विप्रयुक्त गन्न बह मुकद मे काम भावे गिने मेतन तीन अद कर्मज रूप तीन तट एक मेतन रूप विप्रयुक्त न बह एक क्रमेट गत्ता अनिटिक जटलुवक नहीं इतो मेटिक हरा इतरी में कुशल अकुशल फलचित क्रिया फलचित उत्पादकම හරිනේ. එහෙමයි සංස්කෘත. ක්‍රියා කියන්නේ. ඔව් ක්‍රියා ටිකක් කියනවා සංස්කෘතයෙන්. चित्त चैतसिक रूप अरूप भाव कुशल अकुशल फल क्रिया चित्त उत्पादक तोट काम भावेन की ना इलाका पदे तीन सामान्य से ओ ये इतना चित्त मुनिन चित्त चैतसिक කියලා තියෙන්නෙම මේ ඒ රූප භවයේ අරූප භවයේ चित्त चैतसिक කියන්නද ඔව් ඒක අදහස් කරන් තමයි කියන්නේ එතකොට කුසල අකුසල ඵල ක්‍රියා එහෙම කියන්නේ ආයේ දෙවෙනියට. ඒතර එහෙම ගන්නේ ඒ කියන්නේ දැන් මේ කාම භවයන කියන එකේදී ආශ්මතුන් මේ අනිත් අපි ගත්ත කාමාවචර කුසලයන් ටික කාම භවයට කියන භවයන කියන එකට අදාළ වෙන්නේ නැහෙනේ. කාමාවචර විපාක ටික විතරනේ ගන්නෙ. ආ එහෙමයි. එතකොට ඒ අර අනිත් කුසල ටික වෙන් කරන්න තමයි ඒක මේ විදිහට දක්වන්නේ. එතකොට අපිට මේ කෙලින්ම කියන්න බෑද කුසල අකුසල ඵල ක්‍රියා මේ කාම විපාක හැර ඉතුරු විපාක චිත්ත උපාද එහෙම එකපාර කියන්න පුළුවන් ඉතින් ප්‍රශ්නයක් නැහැ එහෙම කියන්න පුළුවන් ඉතින් කාම විපාක හැර සසු චිත්තෝත්පාදයන් කියලා කියන්න පුළුවන් එකපාර කිසිම ප්‍රශ්නයක් නැහැ එහෙම කියන එක මේක මම හිතන්නේ අර මේ සවන්නාසලා මේක ටිකක් හොඳට මේක අර භූමි ભેදයයි ඊට පස්සේ කාම භවයේදී එන විපාක පැත්තක් තියෙනවානේ විපාකයෙන් එන්නේ ඊතර එතන ඊතර මේ දෙක වෙන් කරලා පෙන්නන තමයි මට පේන්නේ මෙහෙම මේ උනාසලා මේක මේ ටිකක් දිගහැරලා ලියලා තියෙන්නේ නැත්තම් ආයසන් කේබල් විතර ලියන්න පුළුවන් ඒක ස්වරූපාර්ථය වෙන්නන්න පුළුවන් පැහැදිලිනේ කාරණේ හරි අපි හින්දි මොනේද කවුද වන්දගිරි සංසිඳින්නේ නේ නෑ හරා පොරි සංසිඳින්නේ මහා සංඝරත්නයන් අවසර ලැබේවා කාම භවේන යේ ධම්මා විප්පයුත්තා පේයාලන්තේ ධම්මා චතුහි කන්දේහි ද්විහායතනේහි පංචහි ධාතුහි සංගහිතා කතිහි අසංගහිතා ඒකේන කන්දේන දසහායතනේහි ස්තේරසහි ධාතුහි අසංගහිතා කාම භවේන යේ ධම්මා විප්පයුත්තා කාම භවය කරණ කොට කාම භවය සමග කාමාවචර විපාක 23ත් චෛසික 33ත් කර්මජ රූප 20ත් කියන ධර්මයෝ ධර්මයන් සමග යේ ධම්මා විප්පයුත්තා එනම් යේ ධම්මා විප්පයුත්තා එනම් රූප භවයේ කාම භවයේ විපාක 23 හැර ඉතුරු චිත්තෝත්පාද ධර්මයෝ විප්පයුත වේ තේ ධම්මා එම කුසල අකුසල විපාක ඵල ක්‍රියා චිත්තෝත්පාදයෝ දැන් මගේ අරුණා දැන් අර කලින් විදිහට ඇහිඳන ලේසිනේ සනස දැන් අර මේ දැන් ඇහිඳන විදිහ ඒකත් එක විදිහට ඇහිඳින්නේ සනස දෙකෙන් ඔව් එහෙම හරි හරි කාම භවයේන යේ ධම්මා කාම භවය සමග යේ ධම්මා වලට ඒක ගන්න දැන් යේ ධම්මා වල සනස දැන් කියන්නේ කාමාවචර විපාක මේ හැර චිත්ත කාමා කාම භවයේන යේ ධම්මා විප්පයුත්තා කාම භවය සමග කාමාවචර විපාක හැර ඉතිරි චිත්තෝත්පාදයෝ විප්පයුත්ත වේත් තේ ධම්මා එම ධර්මයෝ හෙවත් රූප අරූප කුසල අකුසල ඵල ක්‍රියා චිත්තෝත්පාදයෝ රූප අරූප කියවහම මේ එතන රූප අරූප කියන එකෙන් අපි ගන්නේ රූප අරූප මේ කියන්නේ රූප අරූප භවවන ටික තමයි ගන්නේ භවවන මේ චිත්ත චෛතසිකයන් තමයි ගන්නේ කියන්නේ ආ සිතු පාද කිමෝතාසුන් රූපය ආයිති වෙනවද එතකොට දැන් අපි රූප අරූප භව කියලා රූප අරූපත් කියලා ආයි කුසල කුසලත් කියලා එතකොට පැටලනවා කියන්නේ සමහරස ආ කුසල අකුසල ක්‍රියාචිත් ඵල ක්‍රියාචිත්‍රෝත්පාදය කිව්වොත් හරිය නේද මෙහෙමයි සංස චිත්ත චෛතසික කියලා ඒකෙත් ටික කියන්න ඕනේ දැන් කියන්නේ චිත්ත චෛතසික වන රූප අරූප භවට අදාළ පරමාර්ථ ධර්ම ටික කියන්න ඕනේ ඒ ටික එනවා කියන්න ඕනේ ඊට පස්සේ කුසල අකුසල ඵල ක්‍රියාචිත්‍රෝත්පාද ටික එනවා කියලා කියන්න ඕනේ දැන් අර රූප අරූප භව කියන්නේ මේ ඒවට එන්නේ මේ එතන ස්වરૂපාර්ථ ගන්නේ ඒ රූපාවචර විපාකනේ ගන්නේ රූපාවචර විපාකයි අරූපාවචර විපාක ටික තමයි ගන්නේ එතනට හරි හරි තේ ධම්මාවලේ නම් හෙඳින්නේ එහෙනම් එහෙමයි සමස් තේ ධම්මා රූපාරූප භවයන් යෙදෙන විපාක සිත් නමයත් එම චිත්තෝත්පාදයෝද කුසල අකුසල ඵල ක්‍රියා චිත්තෝත්පාදයෝද චතුහි කන්දේහි නාමස්කන්ධ හතර සම කරන කොටගෙනද දීහායතනෙහි මන ආයතනයත් ධර්මායතනයත් යන ආයතන කරන කොටගෙනද පංචහි ධාතුහි චක්කු සෝත මනෝ විඥාන ධම්ම යන ධාතුන් කරණ කොටගෙනද සංගහිතා සංගහිත වේ කතිහි අසංගහිතා කොපමණකින් අසංගහිත වේදයත් ඒකේන කන්දේන එකක් වූ රූපස්කන්ධය කරණ කොටගෙන දස ආයතනෙහි 10ක් වූ ඕලාරික රූපේදන ආයතන 10 කරණ කොටගෙනද තේරසෙහි ධාතුහි 10ක් වූ ඕලාරික රූප සමහරවිට මේ එතන සංගහිතාවද පංචහි කියපු කෙනෙක් හරි ආව ගැටලුවක් තිබුණාට තේරුණා. චක්කු එනවාද? චක්කු සංගහිතයි. චක්කු සෝත කාම භවේන විප්පයුත්තා පැත්තට එන්නේ නැහැ නේ. කාම භවේන ඊදම විප්පයුත්තා වලට එන්නේ නැහැ චක්කු සෝත ටික. සතේහි කන්දේ දී ආයතන පංච ඒක රූප භවයට අයිතියක් නැද්ද සමන් මම හිතන්නේ හරි හරි සමන් කියපු එක හරි ඒ ටික හරි කතේහි අසංගහිතා කොපමණකින් අසංග්‍රහිත වේදයත් ඒකේන කන්දේන එකක් වූ රූපස්කන්ධය කරණ කොටගෙනද දස ආයතනෙහි 10ක් වූ රූපේ ඕලාරික රූප එදෙන ආයතන 10 කරණ කොටගෙනද තේරසහි ධාතුහි ඕලාරික රූපේදන ධාතු 10ත් ගාන ජීවහා කාය කියන ධාතු 10 කරණ කොටගෙනද අසංග්‍රහිත වේ ධාතු 10 ධාතු 10 13 කරන කොටගෙනද අසංග්‍රහිත වේ. හරි සමහරවිට එතන දැන් මේ එතන මේ දෙක ගන්න මේ විඥාන මේ චක්කු විඥානයයි සෝත විඥානයයි ගන්න බවක් තමයි පේන්නේ සමහරස. ඒකට මේ හේතුව තියෙන්නේ දැන් මේ අපි ගත්තාම දැන් මේ චක් භූමි වශයෙන් විප්‍රයුක්තභාවය තියෙනවානේ. ඒ නාම ධර්මයන් අතර ඒ කියන්නේ කාම භවයේ පහළ වෙන චක්කු විඥානයයි ඊළඟට රූප භවයේ පහළ වෙන චක්කු විඥානය අතර භූමි වශයෙන් විප්‍රයුක්ත භාවයක් තියෙනවා. එහෙම බවක් සලකලා තමයි සමහරවිට මෙතන ගන්න බවක් ගන්නවා කියලා පේන්නේ ඇත්තටම. උගු සඳහනක් නැහැ මේවා හැරිනම් හැබැයි අටුවා එහෙම උගු සඳහනක් නැහැ. ඒ ක්‍රමයට තමයි සමහරවිට සලකන්න වෙන්නේ. හරි අපි ඊළඟ එකට යමු දෙහෙම උනොත් මේහා සමානව පද තියෙන්නේ මොනවද? අච්චරයි තියෙන්නේ නේ. ඊළඟට තියෙන පරිත්තාරම්මනේහි ධම්මේහි කියන එක. අංකය කීයද ආශ්මක? බොරු පොතේ නෙමෙයි මේ සිංහල පොතේ. 33 නේ. පරිත්තාරම්මනේහි ධම්මේහි කියන එක පරිත්තාරම්මනේහි ධම්මේහි එකේ තියෙන්නේ මහත්ගත අප්‍රමාණ පඤ්ඤත්තාරම්මනා ධර්ම පඤ්ඤත්තාරම්මන ධර්ම ඊට පස්සේ රූප සහ නිර්වාණය ටික තමයි විප්‍රයුක්ත කියලා ගන්න. මේක පැහැදිලි නේ මහත්ගත අප්‍රමාණ ඊළඟට පඤ්ඤත්තාරම්මන ටිකක් ගන්නවා මෙතනට. හරි. එහෙම ත්‍රිකයක් එන්නේ නැහැ පඤ්ඤත්තාරම්මන කියලා. නමුත් ඒ ධර්ම ටිකක් ගන්න වෙනවා විප්‍රයුක්තයි කියලා. මේ මොකද ඒ හිත් ටික පරිත්තාරම්මනත් එක්ක හිත් එක්කත් විප්‍රයුක්ත වෙනවනේ. එහෙම සලකලා තමයි මෙතන අරගෙන තියෙන්නේ. ඒතර දැන් අර මෙතන සමහර හිත් තියෙනවා මතකද දැන් මේ මේ ත්‍රිකය ඇතුලේ ඒකාන්ත අනේකාන්ත ભેදයක් එක තියෙනවනේ සමහර හිත් තියෙනවා ඒවා පරිත්තාරම්මන ධර්මයන්ුත් අරමුණු කරනවා මහත්ගතයත් අරමුණු කරනවා. එතකොට එහෙම සැලකුවට මේ අර ආරම්මන ભેදය ගත්තයින් පස්සේ ඒවා විප්‍රයුක්තයි කියලා තමයි ගන්නෙ. ඒ කියන්නේ අර ඒකාන්තමය වෙන්න ඕනේ නැහැ විප්‍රයුක්තයි කියලා කියන්න. ඒ කියන්නේ පරිත්තාරම්මනය කරමුණු කරන වෙලාවට ඒක මහත් කියන්නේ අනේකාන්ත වශයෙන් පරිත්තාරම්මන මහත්ගත අප්‍රමාණ හිතනක තුනම අරමුණු කරන හිත් තියෙනවනේ. එතකොට ඒවා දැන් අපි ගත්ත ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල සිත් තියෙනනේ. ඒවා තුනම මේ සානසන්තියටම ඇහුනේ මොකද්ද? අර ආරම්මන අපිට ඇහුනේ අර ආරම්මන වචනේ කිව්වා එතනේ මොනවත් ඇහුන්නේ නැහැ. එහෙමයි. ආරම්මන වෙනස නිසා තමයි මේ අර මේ ඒකාන්ත අනේකාන්ත කතාව තමයි ඇහුනේ. එහෙමයි. එතකොට සාරංශය එතන දැන් ඒකාන්ත අනේකාන්ත ගත්තාම උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන දැන් ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල සිත ගමුක පළවෙනි කුසල සිත ගමුක. එතකොට ඒක ඔය පරිත්තාරම්මන ඊළඟට මහත්ගතාරම්මන අප්‍රමාණාරම්මන ඒ ඔය කොටස් තුනම අරමුණු කරනවානේ. එතකොට ඒක මේ අනේකාන්ත හිතක්. මේ ත්‍රිකය ඇතුළට ගත්තායින් පස්සේ. හැබැයි මේ අනේකාන්ත හිත එක වෙලාවක අරමුණු කරන්නේ එක જાතියක් විතරයි එක ධර්ම කොටාශයක් විතරයි අරමුණු කරන්නේ ආරම්භනික වශයෙන් ගත්තාම. ඒතර එහෙම සැලකුවෙන් පස්සේ සාමාන්‍යයෙන් මේවා අපිට මේ පරිත්තාරම්මන හිත මහත්ගතාරම්මනයත් එක්ක විප්‍රයුක්තයි කියන්න පුළුවන්. පරිත්තාරම්මනේ අපමානාරම්මනයත් එක්ක විප්‍රයුක්තයි කියන්න පුළුවන්. ඒතර ඊට අමතරව දැන් මේ ත්‍රිකයට අදාළ නොවන පඤ්ඤත්තාරම්මන හිත් ටිකත් එහෙම විප්‍රයුක්තයි කියන්න පුළුවන්. ඊට පස්සේ පරිත්තාරම්මන ධර්ම ටිකත් එක්ක රූප නිර්වාණය ඉතින් කොහොමත් විප්‍රයුක්තයි. ඒතර ඔය විදිහට සලකලා තමයි මෙතන මේ ත්‍රිකය ඇතුලේ මෙතන මේ පදේ දේශනා පදේදී ස්වરૂපාර්ථ හඳුනගෙන යන්න තියෙන්නේ. හරි. හොඳයි. අපි එක ඇහිඳිමුද? ඒ කවුද ඉන්නේ? හරි හිතාෂෝ. අපේ මේ බණ්ඩගිරි සාසනේ. ආ බණ්ඩගිරි සාසනේ සමාය. පරිත්තාරම්මනේහි ධම්මේහි වේ ධම්මා විප්පයුක්තා තේ ධම්මා අසංකතං ඛණ්ඩතෝ ඨපෙත්තා පංච ඛණ්ඩේහි ද්වාදස ආයතනේහි ද්වාදසේ ධාතෝහි සංගහිතා කතිහි අසංගහිතා න කේහිච ඛණ්ඩේහි න කේහිච ආයතනේහි චහි ධාතෝහි අසංගහිතා පරිත්තාරම්මනේහි ධම්මේහි පරිත්තාරම්මන ධර්මයන් වන කාම විපාක සිත් 23ත් පංචද්වාරා වර්ජනයත් හසිතෝපාදයත් සහ චෛතසික 33ක් යන ධර්මයන්ද අනේකාන්ත වශයෙන් හසිතෝපාදය හැර ජවන් සිත් 28ක් මනෝද්වාරා වර්ජනයත් අභිඥා සිත් 2ක් අප්‍රමාණ්‍ය චෛතසික 2 හැර චෛතසික 50ක් යන ධර්මයන් සමග යේ ධම්මා යම් ධර්මියෝ නම් මහග්ගත අප්පමාන මාග්ගතාරම්මන අප්පමානාරම්මන පඤ්ඤත්තාරම්මන චිත්තුප්පහදයන්ද රූප 28ත් නිර්වාණයත් යන ධර්මයන් විප්‍රයුක්තා විප්‍රයුක්ත වෙත්. තේ ධම්මා එම මහග්ගතාරම්මන අප්පමානාරම්මන පඤ්ඤත්තාරම්මන චිත්තුප්පහදයන්ද රූප 28ත් නිර්වාණයත් යන ධර්මයන් ගෙන් අසංකතං නිර්වාණය ඛණ්ඩතෝට අපෙත්තා ස්කන්ධයන්ගෙන් හැරපියා පංචක ඛණ්ඩේහි පහසක්කෝ රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්ධය විඥානස්කන්ධය යන ස්කන්ධ පහස් කරන කොටගෙනද द्वादश आयतनैः आयतन 12 කරණ කොටගෙනද द्वादशेहि धातुहि ඕලාරික රූපයේදන ආයතන 10ත් මනෝ විඥාන ධාතුවත් ධම්ම ධාතුවත් යන ධාතුන් 12 කරණ කොටගෙනද සංග්‍රහිතා සංග්‍රහිත වේ. කතිහි අසංග්‍රහිතා කෙතෙක් ස්කන්ධ ආයතන ධාතුන් කරණ කොටගෙන අසංග්‍රහිත වෙද්ද යන්න කේහිච ඛණ්ඩේහි කිසිඳු ස්කන්ධයක් කරණ කොටගෙනද න කේහිච ආයතනෙහි කිසිඳු ආයතනයක් කරණ කොටගෙනද සංග්‍රහිත නොවේ. චහි ධාතෝහි ආයතන 10ක් ධාතුන් 6ක් වන මන ආයතනයත් මනෝ ධාතුවත් පංච විඥාන ධාතුත් යන මෙම ධාතුන් 6 කරණ කොටගෙන අසංග්‍රහිතා අසංග්‍රහිත වේ. හරි. හොඳයි සනස අපි මුත් එතනින් අපි පාඩම නතර කරමු. අපිට මේ හෙටත් අපි දැන් මේකේ කතා කරන්නට ඕන විශේෂ තැන් ටික අපි සාකච්ඡා කරලා ඉවරයි. හරි. අනිත් කොටස් ටික අපි සනසලා මේකේ කරගෙන යන්න තියෙන ඉතින්. මේ සටහන බලාගෙන මේ ටික ඇඳගෙන යන්න තමයි තියෙන්නේ. එතකොට අපිට හෙටත් යම් කොටස් වගේක් සම්බන්ධව සාකච්ඡා කරන්න වෙනවා. අපි මුලින්ම මේ අටුවා විස්තරය අපි පැහැදිලි කරගනිමු. ඉදානි විප්පයුත්තේන සංගහිත අසංගහිත පදං භාජේතුම් රූපක්ඛන්දේනාති ආදී ආරද්දං ඉදානි संपयुक्तेन संगहित असंगहित पदे विस्तर कोट वदालावु मे अवस्थावेदी विपयुक्तेन संगहित असंगहित पदं भाजयितुं विपयुक्तेन संगहित असंगहित पदे भेदा दकीम पिनिस रूपखंडेन आदि रूपखंडेन इति आदि आरद्धं रूपखंडेन अनादिय अरवणालदि तत्त येषां पदानां विप्रयोगो न रुहति तानि इमस्मिन् वारे न गहितानि तत्त मे 14 वेनि न्यायक्रमेहि येषां पदानां यं पदयन्गे विप्रयोगो न रुहति विप्रयोगे रुहणे नोयेद तानि यम पदयन् इमस्मिन् वारे मे वारेहि न गहितानि नुगन्नालद्दाहुय तानि पनकानीति धम्मायतनादीनि धम्मायतनस्य हि खण्डादीषु एकेनापि विप्रयोगो न रुहति धम्मायतन धम्मधातु आदिषुपि एषैव नयो तानि पनकानीति ए पदयो कवरहुद यत् धम्मायतनादीनि धम्मायतन आदि पदयोय ඊපස්සේ විස්තර කරනවා හි धम्मायतनस धर्मायतनयागे खंदादीसुपि स्कंदादीन अतरिन एकेनापि एककिनुदु विप्रयोगो न रुहति विप्रयोगे रुहणे नोवे धम्मधातु आदिसुपि एसेव नयो धम्मधातून आदीन हिद एसेव नयो मेम क्रमयई तेसं इदं उदानं ए पदयन्गे मे उदानयई මෙතන මේ වැරදුනා කියද්දි මෙතන එන්න ඕන ඉදානි කියන එකට එන්න ඕන අසංගහිතේන සංපයුක්ත විප්පයුක්ත පදය විස්තර කොට වදාලා වූ මේ අවස්ථාවේදී විප්පයුක්තේන සංගහිත අසංගහිත පදං වාජේතුම් විප්පයුක්තේන සංගහිත අසංගහිත පදය බෙදා දැක්වීම පිණිස රූපක්ඛන්දේන इति ආදී ආරද්දං රූපක්ඛන්දේන ආදී ආරම්භනාලදී කියලා තමයි කියන්නේ. එතකොට මේ උදාන ගාතාව තියෙනවා සාමාන්‍යස මෙතනත් මේ තියෙන උදාන ගාතාව පාලියේ තියෙන උදාන ගාතාව නෙමෙයි. මේක පොඩ්ඩක් වෙනස්. කලිනුත් අපිට එක ණය ක්‍රමයකදී හම්බුණා. ණය ක්‍රමයකදී හම්බුණා නේද මේ වගේ ගාතාවක්. ඒතර ඒ වගේ තමයි මෙතනත් මේ ගාතාව පොඩ්ඩක් වෙනස්. ඒකේ අපි පරිවර්තනය කරන්නම් ධම්මායතනං ධම්මධාතු ජීවිතින්ද්‍රිය මේවච නාම රූප පදංචේව සලායතන මේවච ජාති ආදිත්‍යං ඒකං පදං වීසති මේතිකේ තිකාවසානිකං ඒකං සත්ත චූලාන්තරේ පද दशेव गोच्छके होन्ति महान्तरं हि चुद्दस च पदानि ततो उद्धं सब्बानिपि समासतो पदानिच्च न लभन्ति चत्तालीसञ्च सत्तचाति මේක එතකොට අපි පරිවර්තනය කරන්න අටුව අසන්නේ බලාගෙන ධම්මායතනං ධම්මායතනයද ධම්ම ධාතු ධම්ම ධාතුවද ජීවිතින්ද්‍රිය මේවච දීවිතින්ද්‍රියමද නාම රූප පදංචේව නාම රූප පදයන්ද සලායතන මේවච සලායතනය පදයමද පදයන්මද ජාති ආදිත්තයන් ජාති ආදී පද තුනද तर मित्र आदि वलिन गणना किना जरा मरण देख ඊට පස්සේ වීසති මේ තිකේ 20 වෙනි ත්‍රිකයෙහි අජ්ජත් 20 වෙනි 20 මේ 20 වෙනි ත්‍රිකයෙහි කියන අජ්ජත්තික ත්‍රිකයෙහි ඒකම් පදං එකක් වූ අජ්ජත් බහිද්ද ධම්මා පදයේද තිකාව සානිකං තික පදයන්ගේ අවසාන කොට ඇත්තා වූ ඒකම් එකක් වූ තොර පදං කියන එක අරගෙන තින අධ්‍යාහාරයෙන් අනිදස්සන සප්පටි අනිදස්සන අප්පටිග ධම්ම පදයන්ද ඊට පස්සේ පදයේද චූලාන්තරේ චූලාන්තර දුකෙහි සත්ත පදා සතක් වූ පදයන්ද ඊට පස්සේ ඒක දක්වලා තිනවා සප්පච්චය සංකත සනිදස්සන අප්පටිග අරූපී කේනචි විඤ්ඤේය න කේනචි විඤ්ඤේය පදයන්ද ගොච්ඡකේ ගොච්ඡකේහි දසේව 10ක් වන්නා වූ පදා පදයන්ද ඒතර ඒක දක්වලා තියෙනවා න හේතුවාදී ප්‍රථම දුකයාගේ ဒုတိ ය පදය ආදී පදයන් කියලා මහාන්තරම්හි මහාන්තර දුකේහි චුද්දස නොචිත්ත ආදී විප්‍රයුක්ත නොලැබෙන පද 14ද තතෝ ඒ මහාන්තර දුක් තතෝ උද්දං ඒ මහාන්තර දුකෙන් මැත්තේහි චහ පදානි සයක් වන්නා වූ අවිතක්ක අවිචාර අපීතික න පීති සහගත න සුඛ සහගත න උපේක්ඛා සහගත පදයෝද පදයන්ද ඊට පස්සේ මේකේ ආධාරයෙන් අරන් තිනවා ඉති ඉමානි පදානි ඉද ආධාරයෙන් අරන් තියෙන්නේ ඉති ඉමානි පදානි ඉද අයුජ්ජමාන විස්සජ්ජනානි මෙම පදයන් මේ 14 න් ණය ක්‍රමෙහි නොලැබෙන විස්සර්ජනය හොන්ති වෙත් කියලා අරගෙන තිනවා ඊට පස්සේ ආයෙක සම්බන්ධ කරලා තිනවා ඉති සමාසතෝ චත්තාලී සංචේ ඉති මෙසේ සමාසතෝ සංක්ෂේප වශයෙන් චත්තාලී සංච 40 චත්තාලී සංච සත්තච 40 හතක්ද 47ක් වූ සබ්බානිපි පදානිච සියලු පදයෝද ඉද මේ වාරයේහි න ලබ්බන්ති නොලැබෙත් කියලා කියනවා. ඉති උද්දානං කියලා ඉවර කරලා තියෙනවා. හරි. ඒතකොට මේ තියෙන එක සාමාන්‍යයෙන් අපි දැන් මේ ඉගෙන ගත්ත එක වෙනස් මේ අපි දැන් මේ අටුවාවේ කියවන එක වෙනස් පාලිය ආපු එකට වඩා. මේකට වෙනස් එකක් තමයි තිබෙලා තියෙන්නේ අට කතාවේ. ඒක තමයි මෙතන දක්වන්නේ. ඊට පස්සේ අර ඒ පාළි ආපු උද්දාන ගාතාව සම්බන්ධ කරලා තිනවා පරියෝසානේච ධම්මායතනං ධම්ම ධාතු ති ගාතා අපි මේ වත්තං දීපේතුං වුත්තා පරියෝසානේච පරියෝසානේහි අවසානේහිද ධම්මායතන ධම්ම ධාතු ඉති ගාතා අපි ධම්මායතනං ධම්ම ධාතු යන ගාථාවද ඊම මේ වත්තන් දීපේතුන් උත්තා මෙම අර්ථයම දැක්වීම පිණිස පදාලා කියලා කියනවා. හිමානි පන ඨපෙත්වා සේසානි සබ්බානිපි ලබ්බන්ති. මෙම පදයන් හැර සෙසු පදයෝ ලැබෙත් කියලා කියනවා. තේසු කන්දාදී විභාගෝ වුත්ත නයානුසාරේනේව වේදිතබ්බෝති. මේ පදයන්ගේ ස්කන්ධාදී විභාගය දේශනා කරන ලද කියන ලද ක්‍රමය අනුසාරයෙන්ම මේ දතයුත්තාහ කියලා කියනවා. ඊට පස්සේ විප්පයුත්තේන සංගීත අසංගීත පදං නිට්ඨිතං කියලා ඒක අවසන් කරලා තියෙනවා. ඊට පස්සේ සාන්නහස ගාථා තියෙනවා ගාථා 4කින් විතර දක්වනවා මේ දක්වනවා නිගමන ගාථාව. කියන්නේ ධාතු කතාවට අදාළ වන නිගමන ගාථා ටික ස්වාමීන් වහන්සේ දක්වලා තියෙනවා. එත්තාවතාච ධාතුප්පබේද කුසලෝ යං ධාතුකතං තථාගතෝ ආහ තස්සා නයමුක භේද ප්‍රකාශනං නිට්ඨිතං හෝති. ඉමිනා නයමුක භේද ප්‍රකාශනේන හි විභාවිනා සක්කා ඥාතුං සබ්බේ පිනයා සංකේප කතාව ඉති බුත්තා. ඒකේකස්ස පනං සචේ පදස්ස විත්තාරමේව භාසෙයං වචනංච අතිවිය බහුං භවෙය්‍ය අත්තෝච අවිශේෂෝ ඉති ඌන භානවාර දයාය යං තන්තියා මයා ඒතං කුරුණාපත්තං පුඤ්ඤං සුඛාය තං හෝතු ලෝකස්සාති පංචප්පකරණ අට්ඨකතාය ධාතුකතා වන්නනා නිට්ඨිතා ච එත්තාවතාච මෙපමණකින්ද. මෙතන සාරාංශ මේ ධාතුප්පබේද කුසලෝ යං කියලා වෙනම තියෙනවා. ඔව් චට්ට සංගාන යං කිය අයංද නැහැ නැහැ කුසලෝ කඩලා යං කියලා යං මට හිතෙන්නේ යං ධාතුපතං එකට තමයි ගැලපෙන්නේ. යං කියලා මට වෙනම අයං කියලා කියන්නේ ආ යං කියලා තමයි තියෙන්නේ නේ. එහෙමයි සර්. වෙනවා තමයි තියෙන්නේ. මෙහි මේකෙත් වෙනවා තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන ච කියලා දක්වලා එත්තාවතා. එත්තාවතා කියන එකට දීලා තිනවා මෙපමණකින් 18 ભેදයකින් අනේ මේ කියන අන්තිමට සම්බන්ධ කරන්න කියලා කියන්නේ. ඔව් මෙපමණකින් කියලා අපි ගමුකෝ. ඊට පස්සේ ධාතු ප්‍රභේද කුසලෝ ධාතු ප්‍රභේද කුසල වූ තථාගතෝ තථාගතයන් වහන්සේ යම් ධාතු කතං යම් ධාතු කතා පාළියක් ආහ වදාළ සේක. තස්සා ඒ ධාතු කතා පාළියගේ නයමුක ભેද ප්‍රකාශනං නයමුක ભેදය ප්‍රකාශ කිරීම ප්‍රකාශනං නිට්ඨිතං හෝති නිමවන නිමියේ වෙයි හි තවදුරටත් ඉමිනා නයමුක ප්‍රභේද ප්‍රකාශනේන මෙම නයමුක ප්‍රභේදයන් දැක්වීමෙන් විභාවිනා කෙටියෙන් දක්වනා ලද්දා වූ කරුණ දීර්ඝව විස්තර කරන්නා වූ ප්‍රඥාවන්තයා විසින් සබ්බේ පිනය සියලු ණය ක්‍රමයන් ඥාතුං සක්කා දැන ගැනීමට හැකිය. ඉති මෙසේ එබැවින් සංක්ෂේප කතාවම ඊට පස්සේ ආධාරය කරන් තිනවා මයා බුත්තා කියලා. මේ මා විසින් මයා කියන එක ආධාරය කරන් තින්නේ අර්ථ යෝජනාවක් තිනවා මයා මා විසින් බුත්තා වදාන ලද්දේය. ඊට පස්සේ ඊළඟ ගාථාවට යනවා ඒකේ කස්සපන සචේ කියන එකනේ. පන තවදුරටත් ඒකේකස්ස පදස්ස එක් එක් පදයාගේ විත්තාරමේව සචේ භාසයන් විස්තරයම ඉදින් කියන්නේ වී නම් වචනංච අතිවිය වචනයද ඒ විවරණය කරන වචනයද අතිවිය බහුම් භවෙය අතිශයින් බොහෝ වන්නේය. ඊට පස්සේ අත්ථෝච අවිශේෂෝ ච තවදුරටත් අත්ථෝ අර්ථය අවිශේෂෝ විශේෂයක් නොවේ. ඉති එබැවින් ඌන භානවාර දයාය ඌන භාන දුර කියනකොට බණවර දෙකකට අඩුවෙන් තන්තියා පාලියෙන් ඒතන් ඒ අට්ඨ කතාව කුරුණාමයා කරන්නා වූ මා විසින් යම් පුඤ්ඤං යම් කිසි ඥාන සම්ප්‍රයුක්ත තිනේදීලා දෙන ඥාන සම්ප්‍රයුක්ත ත්‍රි හේතු තුක උත්කෘෂ්ඨ කුසලයක් පත්තං උත්කෘෂ්ඨ කුසලයකට පැමිණියේද තං ඒ ඥාන සම්ප්‍රයුක්ත ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලය ලෝකස්ස ලෝකයාගේ සුඛාය හෝතු සැපය පිණිස වේවා. ඉති ධාතු කතා විවරණය ඉති धातु कथा विवरणयයි ඊට පස්සේ පංචාප්පකරණ අට කතාවේ धातु कथा वर्णना निट्ठिता කියලා එතන අවසන් කරලා පෙන්නලා තියෙනවා. හරි එහෙම තමයි. ඒක මේ බුද්ධඝෝසාචරණාංශයේ ලියපුවකද මයා කියලා දෙන්නේ බුද්ධඝෝසාචරණාංශයේද? එහෙමයි මේ ගාථාව බුද්ධඝෝසාංශ තමයි ලියලා තියෙන සානංශ. මම අතන බොරුම පොතේ මයා කියන එකේ දීලා තිනවා බුද්ධඝෝස ආචාර්යයන් වහන්සේ විසින් කියලා කියන ඇති මයා කියලා. තමයි දීලා තියෙන්නේ. ආතෝ මේ පෙළේ පොඩි අර මේ 12 වෙනි එකේ මේ පොඩි වචනයක් පොඩි අරලුවක් තියෙනවා. එහෙමයි සාංශ බලමු. अंक 12 वेदनापच्चय तन्हाय वेदनापच्चय 208 ओ मैं बुद्ध जयंती पोते 12 से नहीं करने तक नहीं है ना बोलने से बोलूं पता है हम तीन समझ समझ इतना कोई कोई असंगहित पद है कोई उड़ा 18 से धातु ही असंगहित आ गए इतना संगहित नहीं වෙන්න ඕනේ. එහෙමයි එතන සංගහිත වෙන්න ඕනේ. මේ ගුරුබෝධි සංගහිත තියෙන්නේ. ඔන්න සංගහිත තමයි කොහොමද නයිග්‍රාමී සංගහිත නැදී. ඕනේ. ඒක තමයි. එතන මේ මම හිතන්නේ මෙතන පොතේ පොඩි එහෙමයි. මුද්‍රණ දොස්. හරි. හරි සංසාපේනොත් ඒක අනුකරගන්න කියමු සවන්නතරක් නේ. හොඳයි.